කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපෙත් නම් සඳහන් වෙලා ප්‍රකාශයක් සිදු කර අපේ රන්ජන් රාමනායක හිටපු ඇමතුමා විසින් එතුමායි කතාවේදී විශේෂයෙන්ම විවිධ පාර්ශවවලට චෝදනා එල්ලව කරා වගේම එතුමායි කතාවේදී එතුමා කිව්වා සභාගත කරනවා කියලා ඒ හඬපට සාක්ෂි සියලු දේවල් එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වන විටත් එවැනි දෙයක් සභාගත කරලා තියෙනවද සාක්ෂි මොනවද දීලා තියෙනවද මොකද නැත්තම් මෙතන පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා එසේ එතුමා ගාව එහෙමයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි ගාව තිබුණු සාක්ෂි අපි චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් ඒවා ඉදිරිපත් කරා. අපි ගාව තියෙන ඒවා අපි බැඳුම් කර වංචාව පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිත සාක්ෂි දීලා තියෙනවා. එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න. වැරදි මතයක් යන්න පුළුවන් මෙතුමා කරපු ප්‍රකාශ තුලින්. මෙතුමා මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තකින් කිව්ව බැඳුම් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කියලා. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කියලා. ඒ පිළිබඳව උත්තර දුන්නා. ඒ හඬපටයක් තියෙනවා නම් මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක මාධ්‍ය නිකුත් කරන්න. මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මේ දැනට අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හાર્ඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හાર્ඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම මගේ ඉන්න ලේකම් කෙනෙක් වතාත් මේ ටිකේ මේ බහානක රෙජිමය, රාජපක්ෂ රෙජිමය කැරකෙනවා. ඒ අය කොහෙටද යන්නේ? ඒගොල්ලන් ගෙවල් වලට යනවා. මට ඒක බෑකප් කරලා රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ. නමුත් මම අද දවසේ ඇතුළත මම කිව්වේ ආණ්ඩුව හංගපු ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා 6ට ඉස්සෙල්ලා ඒ වගේම මගේ පූර්ණ සහයෝගය දෙනවා කොමිසමට මා ළඟ මේ සියලුම හඬපට තියෙනවා දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි ඉතින් මම වංචාවක් කරලා නැහැ පුළුවන් නම් මට අධිකරණ නියෝගයක් මත මම ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරේ මම එළිය හිටියානම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩු ඇතුළට කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙන ගන්න කියලා. මොකද මේ විශේෂ පහසුකම් ලබා දුන්නොත් එහෙම අනාවරණය කරගන්න පුළුවන් වෙයි. මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුල මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. මට අධිකරණයේ මගින් අපාරම් දුන්නු දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. රංජන් රාමනායක මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම සමාජය තුල මතයක් යනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාගේම සලුපිලි වුණා දැම්ම කියලා. දැන් රංජන් රාමනායක මැතිතුමා කතා කරපු ඒවායේ හඬපටි ඔක්කොම සභාගත කරලා නැහැ. ඒ කියන ඒවා ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය හරහා එතුමා විතරක් නිදහස් වෙලා අනිත් සියලු දෙනා වරදිකරු වෙනවා නම් ඒකට අපි එකඟ වෙන්න බෑ. මොකද හේතුව අපි ඒ නිර්වද්‍යතාවය පෙන්නලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.